සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුදහම සම්බන්ධයෙන් එල්ල වූ විනය විරෝධී ආකල්ප නැති කරමින් ශාසන චිරස්ථිතිය සඳහා ප්‍රථම ධර්ම සංගායනාව අද වැනි නිකිණිපුර පසළොස්වක පොහෝ දිනක පැවැත්වුණා. විනය කර්ම සිදුකර වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන්ට පසුවස් එළඹීම සඳහා බුදුන් වහන්සේ අනුදෙන වදාළේද අද වැනිම වූ නිකිණිපුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයක්. ප්‍රථම ධර්ම සංගායනාවට පෙර ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත් වූයේද අද වැනි නිකිණිපුර පසළොස්වක පොහොය දිනකයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා පළමුව උරුවෙල් දනව්වේ සේනානී ගමට වැඩම කරවීමද අද වැනි නිකිණිපුන් පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. උන්වහන්සේගේ දලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල මංගල චෛත්‍ය ඉදිකිරීම් ආරම්භ කිරීමද මෙම උතුම් පොහෝ දිනේ සිදු වූ බව ඉතිහාසයේ සඳහන් වනවා. ස්වාතීන රූපවාහිනිය සෑම පෝදාකම ගෙනේනු ලබන සවනක්‍රස් සජීවී වැඩසටහන මෙවර විකාශය කෙරුණේ ස්වාතීන රූපවාහිනී HD මැතිරිය සිටයි. ප්‍රධාන ධර්ම දේශනය පැවැත්වූයේ මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඥ මහනිකායේ අධිකරණ ලේකකාධිකාරී පූජ්‍ය අග්මීමණ ධර්මපාල ස්වාමින් වහන්සේ. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් දවස පුරා විකාශය කිරීමටයි කටයුතු යොදා තිබුණේ. අරලියගහ මන්දිරයේදී ධර්මදීපනී වැඩසටහනද පැවැත්වුණේ අදට ඊදී ඇති නිකිණි පොහේ වෙනුවෙන්. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.